කොහොමද ඔයාලට මංගද ලුණු දෙහි හදන්නයි යන්නේ සාම්ප්‍රදායික ක්‍රමයට අවුවේ දෙහි වේලල අරන් නෙමෙයි මම මේක හදන්න යන්නේ ගොඩාක් ඉක්මනට ලුණු දෙහි එකක් හදාගන්නේ කොහොමද කියලා අපි බලමු මම මෙතන දෙහි ගිරි 25ක් විතර අරගෙන තියෙනවා මේකට හොඳට ඉදුරු දෙහි වලින් අරගන්න මොකද නැත්තම් අමු දෙහි ගත්තොත් මේකේ පැඟිරි රසක් එන්න පුළුවන් ඊට පස්සේ මම මෙතන ලුණු අරගෙන තියෙනවා ආයම දෙහි ගිරි 10ක් විතර අරගත්ත අපිට මේ දෙහි වල ඉස්මති කෝණ කරන නිසා ඊට පස්සේ මම කොච්චිත් ගත්තා ආයම කැලි මිරිස් තේ හැඳි දෙකකුයි ගම් මිරිස් කුඩු තේ හැඳි දෙකකුයි ඊට පස්සේ විනාකිරි ටිකක් ඕන කරනවා දැන් මම අරගනිපු දෙහි ගිරි 25ට හොඳට නටන උණු වතුර ටිකක් මේ විදියට එකතු කරනවා එහෙම එකතු කරලා විනාඩි 15ක් විතර වහලා පැත්තකින් තියලා තියන්න ඕනේ එහෙම කරන්නේ මේ දෙහිවල තියෙන පැංගිරි ගතිය අයින් කරගන්න ඊට පස්සේ මම අර ආයම අරගනිපු දෙහි ගිරි 10 මෙන්න මේ විදියට කපලා ඒකේ ඉස්මිති කරගන්න ඕනේ මේ විදිහට දෙහි ගෙඩිය 10ම කපලා ඒකේ තියෙන ඉස්ම ටික අපි මෙහෙම වෙනම භාජනයකට අයින් කරගන්න ඕනේ. මේකේ තියෙන ඇට පස්සේ පෙරලා අයින් කරගන්න. මේ තියෙන විනාඩි 15කට විතර පස්සේ අපි අර උණු වතුරට දාලා තම්බල ගනිපු දෙහි ටික. දැන් මේකේ තියෙන වතුර ගැටි හොඳට පිහදාලා අයින් කරගන්න ඕනේ. හොඳට මතක තියාගන්න ලුණු දෙහි හදනකොට වතුර කලවම් වෙන්න දෙන්න එපා එහෙම වුණත් කල් තියාගන්න අමාරු වෙනවා මේ විදිහට දෙහි ගෙඩි ටික ඔක්කොම හොඳට පිරිසිදු රෙදි කෑල්ලකින් පිහදාලා අරගන්න දැන් අපි මේ දෙහි වලට ලුණු එකතු කරන්නයි යන්නේ හොඳට බලාගන්න මම මේ දෙහි එක කොහොමද පිහියෙන් කපා ගන්න කියලා මෙන්න මේ විදිහට දෙහි ගෙඩියේ එක පැත්තක් කපලා ඊට පස්සේ අනිත් පැත්තත් කපා ගන්න ඕනේ මෙහෙම කපනකොට දෙහි ගෙඩිය වෙන් වෙන්නේ නැති වෙන්න කපා ගන්න මතක තියාගන්න. මෙන්න මේ ක්‍රමයට දෙහි ගෙඩි ටික ඔක්කොම කපාගෙන ඉවර වුණාට පස්සේ තමයි අපි ඒකට ලුණු එකතු කරන්නේ. දෙහි ගෙඩිය නැට්ට පැත්තෙන් පරිම දාගන්න. එතකොට ලේසි. දැන් අපි අර කපා ගනිපු දෙහි අරගෙන ඒක ඇතුළට ලුණු පුරව ගන්නයි හදන්නේ. මෙන්න මේ විදියට වෙන් වෙන්න නැති වෙන්න කපපු දෙහි ගෙඩිය ඈඩ් කරලා ඒක මැද්දට ලුණු එකතු කරන්න ඕනේ. හොඳට බලාගන්න මම කොහොමද ලුණු එකතු කරන්නේ කියලා. මේ විදියට එක පැත්තකට ලුණු එකතු කරලා ඊට පස්සේ අපි අනිත් පැත්තට කපපු පැල්ම අතරටත් ලුණු ටිකක් එකතු කරනවා. මේ විදියට අපි ගනිපු ඔක්කොම දෙහි ටිකට ලුණු එකතු කරගන්න ඕනේ. ආයෙම බලන්නකෝ මං කොහොමද කරන්නේ කියලා. දැන් අපි ඔක්කොම දෙහි ටිකට ලුණු එකතු කරලා ඉවරයි. අපි දැන් ලුණු දෙහි එක හදන්න යන්නේ. පිරිසිදු මැටි භාජනයක් අරගෙන ඒක ලිපේ තියාගන්න. අපි ලිපේ තියපු මැටි භාජනය රත් වෙනකොට ඒකට විනාකිරි කෝප්පෙත් එකතු කරලා අර අපි අයින් කරගනිපු දෙහි ඉස්ම ටිකත් එකතු කරගන්න ඕනේ. හොඳට මතක තියාගන්න ගින්දර ගොඩාක් අඩුවෙන් තියාගන්න. ඊට පස්සේ ඒකටම කෑලි මිරිස් වලින් තේ හැඳි දෙකයි ගම් මිරිස් කුඩු වලින් තේ හැඳි දෙකයි එකතු කරන්න ඕනේ. ගම් මිරිස් වල කෑලි හිටින්න කොටා ගන්නව නම් වැඩිය හොඳයි. ඊට පස්සේ මේක චුට්ටක් රත් වුණාම අර අපි ලුණු පුරව ගනිපු දෙහි ගිරි එකින් එක මේක තියාගන්න ඕනේ. මෙන්න මේ වගේ පිළිවෙලට තියාගන්න. ලුණු පුරවපු දෙහි ගිරි ටික ඔක්කොම මේකට එකතු කරලා අපි මේක වහලා පැය භාගයක් විතර හොඳින් තම්බ ගන්න ඕනේ. මේ තියෙන පැය භාගයකට පස්සේ තැඹුණු අපේ දෙහි ටික දැන් අපි මේක චුට්ටක් කලවම් කරලා ආයෙම පැයක් විතර පඳ ගින්දරේ තැඹ ගන්නවා.
මේ තියෙන්නේ පැයකට පස්සේ අපේ ලුණු දෙහි එක. දැන් අපි ලුණු දෙහි හදලා ඉවරයි. බෝතලයකට හොරගන්නයි හදන්නේ. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. අපි මේකට පිරිසිදු වීදුරු බෝතලයක් ගන්න ඕනේ. වීදුරු බෝතලයකම මේක හොරන්න අමතක කරන්න එපා. මම මේ වෙලාවේ තමයි කොච්චි ටික එකතු කරන්නේ. ඉස්සර වෙලාමයි ලුණු දෙහි වලින් තට්ටුවක් මේ විදිහට වීදුරු බෝතලයට එකතු කරනවා. ඊට පස්සේ ඒ ලුණු දෙහි ටික උඩට කොච්චි ටිකක් එකතු කරනවා. ඊට පස්සේ ආයෙම ලුණු දෙහි ටිකක් දානවා. මේ විදිහට මාරුවෙන් මාරුවට ලුණු දෙහි කොච්චි කලවම ඉදා ගන්න ඕනේ. ඔයාලට ඕන ලුණු දෙහික හදන්නෙම කොච්චි ටික එකතු කරන්න පුළුවන්. මම මේ විදිහට කොච්චි එකතු කරන්නේ ලුණු දෙහි එකේ තියෙන ලුණු වලටයි විනාකිරි අඟුල් මේ හැම දෙයකම කොච්චි එක හොඳට බෝතලේ ඇතුලට තැන්න නිසා. ඔයාලට හිතේ මේ විදිහට ලුණු දෙහි හදුවම පැඟිරි රසක් තිත්ත රසක් වගේ එන්න පුළුවන් නේද කියලා. ඒ නිසා තමයි අපි මේකට හොඳට හිතන දෙහි වලින් අරගන්නේ. ඒ වගේම මතක තියාගන්න දෙහි ටික උණු වතුරෙන් තම්බලා ගන්න. ඒ විදිහට කරලා බලන්නකෝ. එතකොට තිත්ත රසක් පැඟිරි රසක් එන්නේම නැහැ. මම ලුණු දෙහි හදලා ඉවරයි. මේ ලුණු දෙහි එක අපිට මාස 6ක් විතර එළිය තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඕගොල්ලෝ ශීතකරණයේ දාලා පාවිච්චි කරනවා නම් අවුරුද්දක් උනත් තියාගන්න පුළුවන්. එහෙනම් ආයෙම දවසක රසම රස වීඩියෝ එකක් කරන් එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.